ඉගෙනගෙන අපගේ YouTube channel එකට පැමිණිය ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. නේපාලයේ භූමිකම්පාවකින් දිවි ගලවාගත් පුත්‍රයන් 38 දෙනෙකු පමණ මාසකට වැඩි කාලයක් පැවති ශීතල කාලගුණය හමුවේ ජීවත් වූ කූඩාරම්භලම මියගොස් ඇත. මියගිය අතර නොවැම්බර් 3 වෙනි දින රටේ බටහිර දෙසින් නැති වූ භූමිකම්පාවට දින දෙකකට පසු දරු ප්‍රසූතිය සිදු කළ කාන්තාවක්ද මේ අතර වෙනවා. කර්නල් පලාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයට අනුව 4000කට වැඩි පිරිසක් මේ වන විට ටපෝලින් තහනියට ජීවත් වෙයි. ආම වශයෙන් පුද්ගලයන් 153 දෙනෙකුට පමණ මරකඳ වූ භූමිකම්පාවකින් පසුව ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන විසින් ආහාර ජලය ඇදුම් පැළඳුම් සනීපාරක්ෂක කට්ටල සහ කූඩාරම් විපතටපත් වන්ට බෙදා හරින ලදී. කර්ණාලයේ කලාපයේ පොලිස් ප්‍රධානියා වන බහින් ප්‍රසිද්ධාකල් පවසුවේ රාත්‍රී කාලයේ උෂ්ණත්වයේ හිමාංකයට වඩා පහත වැටෙන බවයි. ශාමිලා චාඩස් මිය කියේ නොවැම්බර් 25 වෙනිදාය. පාජාකොට් දිස්ත්‍රික්කයේ ඇති ඇයගේ නිවසේ සමාජිකයන් මේ නිසා කම්පණයෙන් සිටී. එම දිස්ත්‍රික්කයේ භූමිකම්පාවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ස්ථාන දෙකෙන් එකක්ද වෙයි. තම බිරිඳ අසනීප වී රෝහල් ගත කරන විට ඔහු සහ ඔවුන්ගේ දින 19ක් වයසැති බිරිඳා කූඩාරමක ජීවත් වූ බවත් රෝහල්ගත වී සිට ඇනිවසට පැමිණි ඇය ටික වේලාවකට පසු මියගිය බවත් චාඩාගේ ස්වාමි පුරුෂයා වන දිනේෂ් පැවසුවේය. මෙවැනි උණුසුම් පුවත් ලද සනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර බෙල් icon එක ක්‍රියාත්මක කරන්න.